අයිඩෙන් පසන් ෆැමිලි ඔන්න අද අපි යනවා නාපොලි ගොඩක් ලොකු ඇට්‍රක්ෂන් එකක් බලන්න. මං හිතන්නේ නාපොලි ලස්සන තැන් ඔයගොල්ලන් මන් තාම පෙන්වන්න පටන් ගත්තේ නැහැ. මේ පළවෙනි තැන වෙන්න ඕනේ. ඔයගොල්ලන් පිටිපස්සෙන් පේනවා පලාත්සෝ රෙයාලේ. පලාත්සෝ රෙයාලේ කියන්නේ මෙහි ඉස්සර තිබුණ ලොකු මාලිගාවක්. මේ වෙනකොටත් ඒක ලොකු ටුවරිස් ඇට්‍රැක්ෂන්ක් විදිහට තියෙනවා. කොහොම හරි අපි මේ වෙද්දි යන්න හදන්නේ මොන්තේ දියෝ. මාත් එක්ක ඉන්නවා විනෝඩියක්. මෙයා තමයි මගේ ඉතාලි ඉස්කෝලේ යාළුවා. යාළුවා මෙයා විතරක් නෙවෙයි තව ගොඩක් කට්ටිය ඉන්නවා. කොමාරි අපි මේක යන්නේ ෆීල්ඩ් ට්‍රිප් එකක් විදිහට. ඔයගොල්ලෝ දන්නවා මම ඔල්රෙඩි ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න කෙනෙක් විදිහට අපි මම ඉතින් මේ අපේ ඇවිල්ලා ඉන්න හද ඇවිල්ලා ඉන්න ඔක්කොමලා ලැන්ග්වේජ් එක ඉගෙන ගන්නයි විදිහට අපිට තියෙනවා ලැන්ග්වේජ් එකට අමතරව මේ කල්චර් එක ඉගෙන ගන්න. ඉතින් එතනදී ෆීල්ඩ් ට්‍රිප්ස් ගොඩක් වෙලාවට තියෙනවා කල්චර් එක ගැන, මෙහි හිස්ට්‍රි එක ගැන, ආර්ට්ස් ගැන, හැමදේම ගැන ඉගෙන ගන්න. ඉතින් අපි දැන් යන්නේ මේ පලාත්සෝ රෙයාලේකත් බලලා ඉස්සරහට මොන්තේ දී ඩියෝ කියලා තියෙනවා ඒරියා එකක්. ඒක බලන්න මෙහි සාමාන්‍යයෙන් ටුවරිස්ලා එනවා නම්, නාපොලිට ටුවරිස් කෙනෙක් එනවා නම් අඩි ඉක්මනට යමන් අරුම මගේ රෙයිය. මේ නාපොලියට ටුවරිස් කෙනෙක් කවුරු හරි එනවා නම් රට කටිය මගේ අරමත් එහෙම අපිට ටුවර් ගයිඩ් කෙනෙකුත් ඉන්නවා. කොහොම හරි නාපොලියට ටුවර් එකම කියනවා. නාපොලියට ටුවර්ස් ටුවරිස්ලා එනවා නම් මෙතනින් තමයි ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ ටුවර් එක පටන් ගන්න. ඕකේ ගයිස්, මේ තියෙන්නේ පලාත්සෝ රෙයාලේ. එතකොට මේකේ ඔයගොල්ලන්ට පේනවා තැන් තැන් වලින් තියෙනවා රජවරුන්ගේ පිටුර. ඒ ඇවිල්ලා මෙහි නාපොලි කිංඩම් එකේ රජකරුවෝ අය මෙතන අන්තිමටම ඉන්නවා. වික්ටෝරියෝ එම්මානුවෙල්, එයා තමයි නාපොලි රාජධානි අන්තිම රජතුමා. එතකොට මේ පලාත්සෝ රෙයාලේකින් පස්සේ මෙතනට කියන්නේ පියාත්සා පිචිටෝ. මෙන්න මෙතන තියෙනවා සාමාන්‍යයෙන් මෙහි ඉස්සර චාරිත්‍රාක් තිබිලා තියෙනවා. සාමාන්‍යයෙන් කෙනෙක්ට මරණ දඬුවම දෙන්න උවමනා වුණාම මෙන්න මෙතන මේ රාජමාලිගාවෙන් රජින එළියට යන්න කියනවා ඇස් බැඳලා. එතකොට එයා ඇස් බැඳලා එළියට ගිහිල්ලා අවසානයේ අතන අර තියෙන පල්ලිය ඇතුලේ, එතන පල්ලියක් තියෙන ඇතුලේ, ඒ පල්ලිය ඇතුලෙන් හරියටම කෙලින් ගිහිලා නැවතුනොත් එයාව බේරෙනවා. හැබැයි ඉතින් ප්‍රායෝගිකව කවුරුත් එහෙම යන්නේ ඇස් බැඳලා තියෙනකොට. මොකද ඔයගලන්ට පේනවා මෙතන මේ තියෙන පොළව කෙලින් නෙමෙයි තියෙන ඇදේට, එක පැත්තකට ඇදේකට තියෙන්නේ. ඉතින් එතකොට ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ඇත්තට ගිහිල්ලා මැරෙනවා, හිස ගසා දානවා. ඉතින් ওই විදිහට තමයි මෙතන තියෙන ස්ටෝරි එක. දැන් අපේ ටීම් එක ඉන්නවා, අපේට ටුවර් ගයිඩ් කෙනෙක් ඉන්නවා. එතකොට අපි යත් එක්ක දැන් යන්න හදන්නේ මම අර කියපු ඒරියා එකට. අපි දැන් යමු චුට්ට චුට්ට ඉස්සරහට. ඔයගලන්ට මම අර කියපු පලාත්සෝ රෙයාලේ එක බලන්න කොයිතරම් විශාලයිද කියලා. ලොකුම ලොකු ඒරියා එකක් තියෙනවා. ඔයගලන්ට පේනවා ඉතින් ඈතට යනකම් ඔයාලා සද්දෙත් එක හැන්න නැත්නම් අරන් ගන්න එපා. මෙන්න මේ ඒරියා එකේ ඔක්කොම තියෙන ලොකු බැල්කනි එකක්. මෙතනින් මුහුද තියෙන මේ ඔයාලන්ට පේනවා ඉතින් නැවක් කියම තියෙනවා. සාමාන්‍යයෙන් අර හරියෙන් මේ වෙද්දි මුහුද තියෙන. හැබැයි ඉස්සර මෙතනින් නම් මුහුද තිබිලා තියෙනවා. ඒක තමයි මේ වගේ ලොකු බැල්කනි එකක් තියෙන්නේ. ඉතින් පලාත්සෝ රෙයාලේක ඉස්සර රජමාලිගාවක් මම ඔයගලන්ට කිව්වේ නැත්නම් දැනගන්න. ඉස්සර රජමාලිගාවක් පලාත්සෝ රෙයාලේක කියන්නේ අද වෙද්දි ඒක මෙහි ලොකුම ටුවරිස් ඇට්‍රැක්ෂන් එකක් වෙලා තියෙනවා. ඉතින් අපි දැන් යමු ඉස්සරහට. තව තමයි මම යන ගමන් ඔයගලන්ට හම්බෙන ඔක්කොම විස්තරටි කියන්නේ. ඉතින් ළමයි මේ පිට්සෝ ෆල්කෝන් එහෙම නැත්නම් මේ මොන්තේ දී ඩියෝ එහෙම නැත්නම් ගොඩ්ස් මවුන්ටන් කියන තැනට යන්න මෙන්න මෙතනින් පොඩි ඇසන්සෝර් එකක් ගන්න තිනවා. ඒ කියන්නේ ලිෆ්ට් එකක්. මේකට ටිකට් එකක් ගන්න ඕනේ 1730ක් 1750ක්ද කොහෙද වෙන්නේ. එහෙම නැත්නම් ඔයගලන්ගේ තියෙන බස් ටිකට් ප්‍රවේ මොනවාද අපි කියන්නේ අර සීසන් එක අන්න ඒකෙන් යන්න පුළුවන්. දැන් අපි ආයෙ ටිකට් ගන්න ගමන් ඉන්නේ. ඉතින් අපි මගේ සීසන් එක තියෙන නිසා මම ඒකෙන් යනවා. මෙන්න මේ එකෝ සියරිවා. මෙන්න මේ වගේ උසට තියෙනවා යන්න ලිෆ්ට් එකක්. මෙතනින් උඩට යන්න පුළුවන්. ඒ කියන්නේ ඕල්මෝස්ට් 8 2 1 2 3 4 5 6 ක්වාසි සේපියානි. සේපියානි සි. 8 6ක් විතර උඩට යන්න තියෙනවා. හරි, අපි ආවිල්ලා ඉන්නේ දැන් මේ අපි කියපු තැන උඩට. මෙතනින් ලස්සන view එකක් තියෙනවා. ඔයගලට පේනවා I think pain visuals gini kanda පිට අවුරුදු 10 කණකට කලින් පොම්පේ එරිකොලානේ වට කරපු visuals gini kanda. මම පොඩි කතාවක් කියන සාමාන්‍යයෙන් visuals gini kanda පුපුරද්දී උඩට පැත්තට හැම පැත්තටම කිලෝමීටර් 3ක ලොකු උපසරියක් සම්පූර්ණයෙන්ම ලාවා වලින් මැහිලා විනාශ වෙලා ගියා. එතකොට අර පැත්තට වෙන අපිට තියෙනවා පේනවා කසෙලෝ එක. මේ කසෙලෝ එක කියන්නේ ඕව එක කියන්නේ ඕව කියන්නේ පිටර කියන එක. පිටර මාලිගාව කියන නමින් තමයි සිංහලෙන් කිව්වොත් කසෙලෝ කියනම හැදිලා තියෙන්නේ. මේකේ බේස්මන්ට් එකේ පිටරයක් පදලලා තියෙනවා. මොකද පිටරේ කියන්නේ ජීවයේ
ජීවයේ සංකේතයක්. ඒක තියෙනවා ලු. ඒක නිසා ඒකත් එක බිත්තර මාලිගාව කියලා නමක් හැදුවා කියලා කියනවා. ඇතර මේ තියෙනවා කාප්‍රි. කාප්‍රි කියන්නේ මෙහි ලොකු ට්‍රැවල් ඩෙස්ටිනේෂන් එකක්. අපි දැන් මේ ඉන්න පැත්ත තමයි ළමයි සාමාන්‍යයෙන් අවුරුදු 1500කට 1800කට විතර කලින් රෝමානු ග්‍රීක වගේ ශිෂ්ටාචාරයන් තිබිලා තියෙන්නේ. හැබැයි මේ වෙනකොට මේක නටපුන් වෙලා තියෙන බොහෝ කාලේ ඉඳන් මේ ඒරියා එකට ගොඩක් සල්ලි තියෙන පෝසත් අය ඇවිල්ලා තියෙනවා. අපි අර දැකපු සෝවියට් ගිනිකන්දක් විසුවියස් ගිනි කන්දක් එක තියෙන ඒරියා එකේ තමයි සාමාන්‍ය ජනතාව කියන්නේ සාමාන්‍ය පවුල් වෙනදසල් ඕවා මේ ඔක්කොම තිබිලා තියෙන මේ ඒරියා එක. ඒක තමයි රජතුමා ළඟ ඉන්නවා. රජතුමා ළඟ ඉන්නවා කියන්නේ පොසත් අය ළඟ ඉන්නකොට ඒගොල්ලන්ට තියෙන බලය වැඩි. අපි ඉස්සරහට යමු පොසත් අයගේ ගෙවල් බලන්න. මෙතන මේ මෙතන තියෙන ඒරියා එක ඉස්සර පූල් එකක්. දැන් මම ඔයගලන්ට කියවනේ මෙතන සල්ලි තියෙන අය තමයි හිටියේ කියලා. ඔයගලන් මේ පේනවා ඉතින් පොඩි ලයින් එකක් වගේ තියෙනවා. මේ ලයින් එක පසු කාලීනව දැන් මේ හදපු එකක්. මෙතන තිබිලා තියෙනවා ලොකු පූල් එකක්. එතකොට බලන්න සී වියු එකක් එක්ක ලක්ෂරියස් පූල් එකක් තමයි තිබිලා තියෙන්නේ. ඉතින් එතකොට හිතන්නකෝ මේ පැතිවල හිටපු මිනිස්සුන්ගේ සල්ලි කොහොමද ඒගොල්ලන්ගේ ස්ථත්වේ ඒ හැමදේම. එතකොට ඉතින් අර මං කලින් කිව්වා වගේ අර ඈත සිටි එකට සාමාන්‍ය ජනතාවත් අර ඈතින් පේන ඈත සිටි එකට සාමාන්‍ය ජනතාවත් මේ වගේ කඳු උඩට සාමාන්‍ය අර කෝස්ටල් ලයින් එක කියලා අපි කියන්නේ කෝස්ටල් ලයින් එකට තමයි සල්ලි දෙන මිනිස්සු කෙලවර වුණේ පදිංචි වුණේ කාලෙත් එක්ක. ඒගොල්ලන්ට පුළුවන් වෙනවා මොකද අතන මාලිගාවත් එක්ක රජතුමාගේ හොඳ කනෙක්ෂන් එකක් තියාගන්න. ඉස්සරහට යනවා අපි දැන් පල්ලියක් බලන්න. මේ යන ගම මම ඔයගලන්ට කියන්නම්. සාමාන්‍යයෙන් නාපොලිය කියන්නේ ඔයගලන්ට මම කලින් කතාවල කියලත් ඇති ඉතාලියේ සිවිලයිසේෂන් පැත්තෙන් මුලින්ම වගේ සිවිලයිස් වෙච්ච සිටි එක. නාපොලියට මුලින්ම ග්‍රීක රෝම අය ඇවිල්ලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ග්‍රීක රෝම ජනතාව සිටිසන්ස්ලා එනකොට මුලින්ම මේක ඇතුලේ ලතින් භාෂාවෙන් නියාපොලිස් කියලා කියන්නේ කියන නමින් තමයි නාපොලි කියන එක ඇදිලා තියෙන්නේ. පොලිස් කියන නමින් තමයි මේ නාපොලි කියන නම ඇදිලා තියෙන්නේ. ඒකත් එක්ක තමයි ඉස්සරහට මේ සිටි එක සිවිලයිස් වෙන්නේ. මොකද ලොකු වරායක් තියෙනවා. ඒකත් එක්ක ලොකු ඉඩක් තියෙනවා මේ නාපොලි සිටියේ කේරියා එකේ අනිත් සිටිස් වල සාපේක්ෂව. සහ සීතල රසනේ හොඳට බැලන්ස් වෙනවා. මිනිසුන්ට ශිෂ්ටාචාරගත වෙන්න මාරම ප්ලේස් එකක්. අපි දැන් එන්ට උනා. මම අර ඔයගලන්ට කිව්වේ ඒරියා එක දැන් අපි මේ උඩට නගින්නේ පොසත් අය කාලේ හිටපු ප්‍රදේශයකටනේ. එතකොට දැන් ඔන්නේ මේ පැත්තේ අපි මේ එන්ට වෙන්නේ එක ෆැමිලි එකකට ආйти එක ගෙදරකට. එතකොට මේ ලොකු ගෙයක්. ඒගොල්ලන්ගේ සිම්බල් එක මෙතන තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති ඒගොල්ලන්ගේ සිම්බල් එක. ඔය වගේ මෙහෙම දැන් මේ තියෙන ලොකු ගෙවල් මේ අද වෙද්දි මේවා මේ වගේ මොඩර්න් විදිහට තිබ්බට මේ මුළු පලාත්සෝ එක මේව නැත්තම් මේ මුළු ගොඩනැගිල්ලම අයිතිලා තිබ්බේ එක ෆැමිලි එකකට ඒ කාලේ. එතකොට ඒගොල්ලන්ගේ ෆැමිලි එකේ ඔක්කොම විස්තර ඔක්කොම ඥාතියෝ ඔක්කොම පරම්පරාවේ අය. එතකොට මේ පලාත්සෝ එක එහෙම නැත්තම් මේ ගොඩනැගිල්ල තමයි ඉඳලා තියෙන්නේ. එතකොට ඒ වගේ ගොඩනැගිලි ගොඩාක් මේ පාරවල් තාමත් තියෙනවා. සාමාන්‍ය ඔයගොල්ලන් නිකන් බැලුව බැලමුට පේනවනේ තාමත් මේ තියෙන්නේ. මේ තියෙන ඔක්කොම සාමාන්‍යයෙන් අවුරුදු 500ක් 1000ක් වගේ අතර කාලයක් පරණයි. දැන් අපි යන් තව ඉස්සරහට. හරි දැන් මම මේ අපි ඇවිල්ලා ඉන්නේ ඉස්සර කාලේ සාමාන්‍යයෙන් අවුරුදු 10 ගණකට කලින් මෙහි ශිෂ්ටාචාර ගත වෙනකොට මම කිව්වා වගේ සල්ලි තියනයි මෙහි හිටියේ. ඒතකොට මේ තියෙන ගෙදර මේ මම ඔයගලන්ට මුලින්ම පෙන්වන්න ආපු ගෙදර අයිති වෙලා තිබුණේ බැංකුවක අයිතිකාරයෙක්ට. බැංකුවක අයිතිකාරයෙක්. බැංකුවක සේවය කරන කෙනෙක් නෙමෙයි බැංකුවක අයිතිකාරයෙක්. ඒතකොට මේ ගෙදර කොයිතරම් ලොකුයිද කියලා මට ඇස් දෙකෙන් කියා ගන්න බැරි තරම් ලොකුයි. මෙතනින් තමයි මුල්ම දොරටුව ඒ කාලේ තිබිලා තියෙන්නේ. පහු කාලිනව මේක වහලා තියෙනවා. මොකද කාලෙත් එක්ක අර ඉක්වලිටි සමානාත්මතාවය වෙනුවෙන් රෙවලූෂන් එකක් ඇවිල්ලා තියෙනවනේ 1700 ගණන් වල ඉතාලියේ. එතකොට ඒ රෙවලූෂන් එකත් එක්ක විප්ලවෙත් එක්ක රජතුමාගේ සහයෝගය හම්බලා තියෙන මිනිස්සුන්ට මේ ඉන පොසත් පවුල් වෙනම පෞද්ගලිකව පොඩි යුද්ධයක් අරන් ගිලා තියෙනවා රජතුමාත් එක්ක. පහු කාලිනව කොහොමාරි මේ පවුලේ පුතාලව එක් කට්ටියව මරලා දාලා කුමාරි අර ඒ කියන්නේ යුද්ධෙ මේ ධනවත් අය ධනවාදී අය පෙරදෙනවා. ජනතාව සහ රජතුමා දිනනවා. මොකද ජනතාව හැමෝම හිටගත්තේ රජතුමාගේ පැත්තේ නිසා. එතකොට කොහොමාරි ඒගොල්ලෝ දිනනවා. මේගොල්ලෝ පෙරදිලා අන්තිමට මේගොල්ලන්ට මේ ගෙදරත් මැති වෙන තත්ත්වයට එනකොට ඒ වෙච්ච හිතමනාපෙට මෙන්න මේ දොර වහනවා. එතකොට 1799 ඉඳන් අද වෙනකම් මේ දොර ප්‍රධාන දොර වහලා තියෙනවා. මොකද මෙතනින් පේන රජමාලිගාව ඒ දින අර තරහට තාමත් ඒක වහලා තියෙන්නේ. ඔයගලන්ට පේනවා සාමාන්‍ය මෙතනින් මේ තියෙන ගෙවල් වල තමයි සේවක සේවිකා ඔය කාලේ හිටපුවා ඉඳලා තියෙන්නේ. අතුලට යද්දි මෙතන ලොකු ආච් එකක් තියෙනවා. අපි යමු අතුලට. සාමාන්‍යයෙන් අතුලට යනකොට ලොකු
සඳලු කාලයක් තියෙනවා. එතකොට මේ වීදුරු කැලේ ඉස්සර තිබිලා නැහැ. ඉතින් එතකොට අශ්වකරත්යෙන් ඇවිල්ලා මේ පාක් එකේ අශ්වකරත්ය නවත්තලා අශ්වකරත්ය රස්සර දාලා ඊට පස්සේ ඒ අදාළ කවුද කියන්නේ ධනවත් අය එනවා මෙතනින් ඇතුළට. මේ තියෙන ලස්සන පාඩි පෙළවල් වලින් උඩට නැග ඕගොල්ලන්ට කියන්නේ මෙච්චර ලොකු ගයක් මේ දැනට මෙතන ගෙවල් ගොඩාක් තියෙනවා. මේ තනි ගෙදර ඉස්සර ඉඳලා තියෙන හත් දෙනෙක් වගේ පොඩි ෆැමිලි එකක්. ඒ තරම් සල්ලි. එතකොට හිතන්න කොයි තරම් සල්ලියක්ද කියන එක හිතාගන්න. අපි දැන් යන් උඩට මේගොල්ලන් මේ නෝබල් හවුස් එක බලන්න පුළුවන්ද කියලා බලන්න. දැන් මම අද වීඩියෝ එකේ ඔයගලන්ට රසකතා ගොඩක් අරන් එනවා. දැන් මේ 1799 නාපොලිතාන් මේ නාපෝලි රෙවලූෂන් එක වෙනකොට මරලා දාපු කට්ටියක් ඉන. මං කියවනේ ඔයගලන්ට යුද්ධේ උනේ පොසත් අයයි රජතුමා සහ ජනතාවයි අතර කියලා නිහඬ යුද්ධයක් විදියට ගිහිල්ලා ලොකු උනේ. එතනදී මේ සල්ලි තියන අය සහ සාමාන්‍ය ජනතාව කියලා දෙගොල්ලක්ම මරණයට පත් වුණා. මෙතන මේ පොඩි ලිස්ට් එකක් තියෙනවා. මෙන්න මේගොල්ලෝ තමයි පටන් ගන්නෙ. පොයේති, ගුයිරිස්ති, සයන්, ඒ කියන්නේ මොකද්ද නීති හදාරපු අය, විද්‍යාඥයෝ වගේ අය 1799 දී රිපබ්ලිකායක හදන්න පටන් ගත්තට අවසානයේදී ඒක හදාගන්න වෙන්නේ නැහැ සාර්ථකව. කොහොමhari මෙන්න මේ නම් දාලා තිනවා ඩොන් ජුලියානෝ කොලොන්නා ඔන්න ඔය වගේ නම් තියන අය. මෙන්න මේ දවසේ 1799 අවුරුද්දේ අගෝස්තු 20, අගෝස්තු මේ දින ඔක්තෝබර් 18, 10, 22 කොහොමම තමයි මරන්නේ. මේ දෙකොල්ලාතෝ කියන්නේ හිස ගසා දාලා මරනවා කියන එක. හිස ගසා දාලා මරලා තියෙන ළමයි මම ඔයගලන්ට පෙන්නන අෆුර්කාතෝ කියන්නේ බෙල්ල වල දානවා කියන එක. දෙකොල්ලාතෝ කියන්නේ කොල්ලෝ කියන්නේ උගුර කියන එක. දෙකොල්ලාතෝ කියන්නේ හිස ගසා දාලා මම හිස ගසා දාලා මරලා දාලා තියෙන්නේ සල්ලි තිබ්බ අයට. මොකද ඉක්මනට මැරෙනවානේ වේදනාවක් නැතුව. එල්ලලා තියෙන්නේ සල්ලි නැති අය. මම මියා ළමයි අපි ඇතුළට ගියා. ඒ විස්තර ඔයගොල්ලෝ දකින්න ඇති ඇතුළේ විස්තර. මේ මේක මම පෙන්නන්න දැන් ඉස්සර කරන්ට් එක නැති කාලේ අර හුළු අතු කන්දල් සේවා පත්තු කරන් ඉන්නේ. එහෙම පත්තු කරන්ගම ඇතුළට යද්දී ඒක නිවල යන්න එපා. ඉතින් මෙතනින් මෙන්න මෙහෙම ඔබලා මෙහෙම ඇස්සට ඔබලා ඒක නිවල තමයි ඇතුළට අරන් යන්නේ. මේක ඇතුළේ තමයි ළමයි ෆිලොසොෆි මේව එක තියෙන්නේ. මේ මේ ඉන්නේ මේ ෆැමිලි එකේ අර මරපු පුතා. ඔයගලන්ට මම කිව්වා නේද මේ දැන් රිවොලූෂන් එක වෙනකොට මැරුවා කියලා. එතකොට මේ ෆැමිලි එකේ පුතාවත් මරුව. මම එයාගේ නම කියන්න අතල බෝඩ් එකේ තියෙනවා එයාගේ නම. එතකොට එයාගේ එයාවත් ඒ විදිහට තමයි මරලා තියෙන්නේ. මෙන්න මේ වගේ කැන්ඩල්ස් වලින් තමයි ඒ කාලේ එළිය මේ අපේ ප්‍රොෆෙසර් එස්සා එයා ටීචර් මේ වගේ තමයි කැන්ඩල්ස් තිබ්බේ. මෙයාගේ නම අලෝරා. මෙයාගේ නම ඩොන් ජෙන්නාරෝ කස්සානෝ සෙර්රා තමයි මේ ෆැමිලි එකේ පුතාගේ නම. එයාව දෙකොල්ලාතෝ කරලා තමයි තියෙන අගෝස්තු 20 1799 අගෝස්තු 20 එයාව එල්ලලා නෑ සෝරි හිස ගසා දාලා මරලා තිනවා. මොකද හිස ගසා දාලා මැරුවාම වේදනාව අඩු එකපාර මැරෙනවා. ඉතින් එයාගේ තමයි අතන අර උඩ තිබ්බ පින්තූරේ කොහොමාරි ඇතුලේ තියෙන ළමයි. දැන් මේ වෙනකොට ෆිලොසොෆි සම්බන්ධ, ඒ කියන්නේ ෆිලොසොෆි නැත්තම් අපි කියන්නේ මොකද්ද සමාජ වාදයේ ෆිලොසොෆි කියන දේ ඉගෙන ගන්න ඕන කරන ලයිබ්‍රරි එකක් තමයි මේ වෙනකොට තියෙන්නේ. ඒතර මේ වගේ ගොඩාක් බිල්ඩින්ග්ස් තියෙනවා මේ මේ පාර දිගටම. කොහොම වුණත් අපිට බලන්න පුළුවන් හොඳ දෙයකට හොඳ බිල්ඩින් එකකට තියෙන මේ බිල්ඩින් එක. මේක එතකොට ඒ කාලේ බැංකු අයිතිකාරයෙක්ගේ බිල්ඩින් එකක්. ඒ කියන්නේ ෆැමිලි නේම් එක ජෙන්නාරෝ කස්සානෝ සෙර්රා කියන ෆැමිලි එකේ තමයි මේ බිල්ඩින් එක. ඔයගලන්ට මම පෙන්නන්නම් මේ බලන්න.
සඳලු තල මෙහෙම මෙහෙම උඩ දැන් මෙතනින් තමයි අපි ආවෙද්දි මේ පැත්තෙන් තමයි අර රජරූත් එක තරහ වෙලා වහපු දොර තියෙන්නේ. අර තින්නේ රජරූත් එක තරහ වෙලා වහපු දොර. මෙහෙම මේ කරත්තෙන් මේ බහැල කරත්ත මෙහෙන් නැවත කරත්ත දාන්නේ අර අලු පාට වගේ තියෙන අස්සේ. ඊට පස්සේ මෙතනින් එනවා මෙහෙම පයින් ඇවිදගෙන ඇවිදගෙන මෙහෙම ඇවිල්ලා මෙහෙම 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 නැගලා මෙතනින් ඇතුළට යනවා. ඒ ඇතුළේ තමයි අර ෆිලොසොෆි වලට සම්බන්ධ කෞතුකාගාරය තියෙන්නේ. කොමුණත් මේ වෙනකොට ගොඩක් ලෝක ප්‍රසිද්ධ ඉතාලිය විතරක් නෙමෙයි නාපොලි විතරක් නෙමෙයි ලෝකෙ හැමතැනම ප්‍රසිද්ධ ෆිලොසොෆිස්ලා එනවා මේ මේක ඇතුළට. ගොඩක් ප්‍රසිද්ධ ගොඩක් වැදගත් තැනක් මේක ලෝකෙට. පේන්ටිංස් පවා සමහර ඒවා මෙතන විතරයි තියෙන්නේ. දැන් බලන්න මේ තියෙන්නේ මේ වගේ ගෙවල්. දැන් මම ඔයගලන්ට පෙන්නුවා ගෙදර තියෙන්නේ මෙන්න මෙතන. ඔය දැන් අපි ඇතුළට ගිය ගෙදර මෙතන. අතන ගෙයක් තියෙනවා, මෙතන ගෙයක් තියෙනවා. අතන ගෙවල් ඔක්කොම දිගට 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 තමයි ගෙවල් තියෙන්නේ. මෙතන ගෙයක් තියෙනවා. මේ ඔක්කොම ගෙවල් ඒ කාලේ ඔය මං කිව්ව බැංකියරේ, ඒ කියන්නේ බැංකුව වල අයිතිකාරයෝන්ගේ ගෙවල්. අපි දැන් බලමු තව මොනවද අපිට ඉස්සරහට කියලා බලන්න තියෙන්නේ කියලා. අපේ ටීම් එක මෙතන ඉන්නවා. හයි ළමා, ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ෆීල් ට්‍රිප් එක ඉවරුනේ. මං ගෙදර ආවා, ඇවිල්ලා මාරු කරගෙන ඇඳුම්. තාම මේ මොන හේතුව නැහැ. එකපාරට සීතල වුණා, පොඩි වැස්සක් ආවා, ඊට පස්සේ සීතල වුණා. අපි ඊට පස්සේ මැක්ඩොනල්ඩ් එකට ගිහිලා හොට් චොක්ලට් බීලා අපි ගෙදර ආවා. ඒ ටික මට ගන්න බැරි වුණා, සෝරි. ඉතින් අර ඕගලන්ට අර ඈතින් පේන අන්න අර විසවියස් ගිනි කන්ද මූලික කරගෙන හැදිච්ච මේ නාපොලි රාජධානිය 1799 විප්ලවයත් එක්ක බිහි වෙච්ච නාපොලි රාජධානියේ වැදගත්ම තැනක් තමයි මම අද ඔයගලන්ට පෙන්නුවේ. ඒ කියන්නේ මෙහි තියෙන කොහොමද කියන්නේ අපි ධනවතෙක්ගේ වංශවතෙක්ගේ ගෙදරක් බලන්න කොයිතරම් සුපීරියර් ලක්ෂරි ලයිෆ් එකක්ද කියලා මිනිස්සු ඒ කාලේ ගත කරන්නේ. මේ වැඩි කාලයට මේ අවුරුදු 200කට 250කට ආසන්න කාලයකට කලින්. එතකොට ඉතින් කොහොම හරි මේ කේන්ද්‍රගත වෙච්ච මේ නගරය හරි ලස්සනට තාමත් ඒ විදිහටම ඉතුරු වෙලා තියෙනවා. මේ කල්චර් එක ගොඩක් රිච් කල්චර් එකක්. අනිත් සිටිස් හැම එකටම වැඩිය මම දකින විදිහට නාපොලි තමයි ටුවරිස් කෙනෙක්ට ඇවිල්ලා මේක මේ ඒකමයි මෙහෙට ගොඩක් ටුවරිස්ට් ආනේ. ඔයගොල්ලන් කියන අපේ ගෙදරවට තියෙනවා ලොකුවට පොඩි පොඩි කාමර දෙන හොටෙල්ස් වගේ වයි. කියන්නේ ඒ තරම් ඒව පිරෙනවා. මේ දැන් රස්නේ ටික ටික එනවානේ. ඉතින් කොහොමhari මේ අර කල්චරල් වයිස් බලන දේවල් ගොඩක්. එහෙට හැරුණත් මෙහෙට හැරුණත් අරහෙට හැරුණත් නාපොලි සිටි ඒ කියන්නේ නගර සීමාවෙන් එළියට ගියත් බලන තරම් දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් ඒවා ගොඩාක් එක්ක බිහි වෙච්ච මාරම රිච් කල්චර් එකක් තියෙන සිටි එකක් තමයි නාපොලි. මම හරිම ආදරේ සිටි එකක්. අදටත් එදා වගේම ආදරේ සිටි එකක්. කොයිතරම් නරක දේවල් තිබුණත් හොඳ දේවල් ඊට වැඩිය ගොඩක් උඩ තියෙන සිටි එකක්. හැමෝම බැන්නත් මම ගොඩක් ආදරේ සිටි එකක්. ඉතින් ඔයගලන්ට ඉස්සරහටත් බ්ලොග්ස් වලින් ගේන්නම් මේ සිටි එකේ තියෙන ලස්සන, මේ තියෙන රිච් කල්චර් එක, මේ තියෙන කෑම, මේ තියෙන මිනිස්සු, හැම දෙයක්ම ගැන. මම ඒකට හොඳ ආරම්භයක් දුන්නා කියලා හිතනවා මේ වීඩියෝ එකෙන්. ඉතින් channel එක තාම ඔයා subscribe කරේ නැත්නම් channel එකත් subscribe කරලා ඉතාලියේ මේ වගේ තියෙන අපි අර නොදැකින පැත්ත, අපිට ගොඩක් වෙලාට පේන නැති පැත්ත. ඉතාලියේ කියෝකම් අපි දකිනවා කොලෝසියම, පීසා කුළුණ, මිලානෝ දුවම එක දකිනවා. හැබැයි නාපොලියේ දේවල් අපි දකින්නේ. හැබැයි අපි නොදැක්කට මිනිස්සු ගොඩක් ඇවිල්ලා මේවා බලනවා. ඒ වගේ ගොඩක් දේවල් මේක ඇතුලේ හැංගිලා තියෙනවා. මේ උඩ පෙර පොළවට යටින් ලොකු පොළවක් මේ නාපොලි නගරේ තියෙනවා. ඔයගලන්ට කතා ගන්න බැරි තරම්. ඒ කතා මම ඉස්සරහට ඔයගලන්ට ටික අරන් එන්නම්. ඒ හැම දෙයක්ම බලන්න channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මම හිතනවා අද වීඩියෝ එක පොඩ්ඩක් distract වෙන්නත් ඇති. ඔයගලන්ට පොඩ්ඩක් නොතේරෙන තැනුත් ඇති. එහෙම තේවල් තියෙනවා නම් පොඩ්ඩක් comment section එකේ එකතු කරන්න. මම දන්න දෙයක් නැහැ. ඒතකොට හොයලා හරි මම කියනවා. නැත්නම් ඔයගොල්ලොත් Google කරලා බලන්න. හැම දෙයක්ම Google එකේ තියෙනවා. මම හැම වෙලෙම කියනවානේ. ඉතින් අපි එහෙනම් ආයෙ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. Thank you so much වීඩියෝ එක මෙච්චර බැලුවට ඔයගලන්ට. එහෙනම් ලස්සන වීඩියෝ එකකින් අගර ඔයගලන්ට මොනවා හරි අයිඩියාස් තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment section එකේ කියන්න. මම උත්සාහ කරනවා මේ දේවල් ගැන ඔයගලන්ට කියන්න. එහෙනම් අපි ආයෙ හම්බෙමු ලස්සන වීඩියෝ එකකින්. ගිහිල්ලා එන්න. Ciao ciao.